2017 වසරේ පෑලියගොඩ පොලිස් අත්අඩංගුවේ සිටියේදී වදහිංසනයට ලක්ව මියගිය අයෙකුගේ බිරිඳට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඉන් රුපියල් 750,000ක මුදලක් රජය ගෙවිය යුතු අතර මියගිය තැනැත්තා අත්අඩංගුවටගත් පෑලියගොඩ පොලිසිය සේවයේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනා ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් 50,000 බැගින් ගෙවිය යුතු වනවා. මියගේ තැනත්තාගේ බිරිඳ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය අද මෙම නියෝගය ලබා දුන්නේ. හොරණ ඉංගිරිය බුලත් සිංහල හා අඟුරුවාතොට ප්‍රදේශවල වෙළඳසැල් 8ක් බිඳ රුපියල් ලක්ෂ 40කට වැඩි වටිනාකමින් යුත් පරිගණක ලැප්ටොප් හා ජංගම දුරකථන සොරාගත් පාසල් සිසුන් 30 දෙනෙකු අඟුරුවාතොට පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. දහසය වියති එම 30 දෙන ඇසුරු කළ බව කියන තරුණියන් පිරිසකගේ නිර්වත් දර්ශනද ඔවුන් සොරාගත් පරිගණකවල තිබී හමු වී ඇති අතර ඒ පිළිබඳවද පරීක්ෂණ ක්‍රියාත්මකයි. සිසුන් 30 දෙනා ඊ රාත්‍රියේ අත්අඩංගුවටගෙන ඇත්තේ අත්පොරොවක් හා නින්ජා හිස්සොස්මක් සන්තකයේ තබාගෙන යතුරු පැදිවලින් සැරිසරමින් සිටියදී. මේ අතර පානදුර හිරණ නව පොලිස් ස්ථානයේ විරුද්ධ කිරීමට අද එක් වූ මහජන ආරක්ෂක මාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා කියා සිටියේ පුද්ගල විනය ඇති කිරීමට නම් වයස අවුරුදු 18ට වැඩි තරුණයින්ට හමුදා පුහුණුව ලබා දිය යුතු බවයි. අවුරුදු 18න් ඉහළ තරුණයන්ට අපි යම්කිසි පුහුණුවක් දෙන්නවා නම් ඒ පුහුණුව දෙන්න සුදුසුම තැන තමයි හමුදා කඳවුර. මොකද ඒකේ යම්කිසි විනයක් ඉක්මවත් තියෙන නිසා. කුලියාපිටියේ ස්ථාපිත ශික්ෂණ රෝහල හා මහාචාර්ය ඒකකය කුරුණෑගල නගරයට ගෙන යාමේ තීරණය වහාම හකුලා ගන්නයි ඉල්ලා අද සියලු දේශපාලන පක්ෂ එක්ව කුලියාපිටියේ නගරයේදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වුවා.